විහාර මහදිවි උද්‍යානයේ සමීපෙන් සෞඛ්‍ය වෘත්තකින් කීමම වෘත්තතා පාගමන ආරම්භ වුණේ අද පෙරවරු 10:30ට පමණයි. පිරිස පාගමනින් ලිප්ටන් වටර මොසේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටට පැමිණියා. මාෆියාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට ඩීන්ස් පාර අවහිර කළ පිරිස විරුද්ධ දකුමින් ඉල්ලා සිටියේ සිය ගැටලුවලට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. පසුව නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වීමට සූදානම් වුණා. වෘත්ති සමිතිය නියෝජිත ඉන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැය දෙකහමාරකට ආසන්න වේලාවක් සාකච්ඡා කළා. අපි බොහොම සුහද සාකච්ඡාවක් කරා. එයාගේ ප්‍රශ්න ගණනාවක් කීවා. අපිට ප්‍රශ්න 7ක් 8ක් විතර ඉදිරිපත් කළා තිබ්බා. ඒකෙන් දෙක තුනක් අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට බාහම විසඳුම් දෙන්න එකඟ වුණා. මට දැනෙන විදිහට ඒ කට්ටිය යම් එකඟතාවයකට ආවා වගේ පෙනුණා. මේ සාකච්ඡාවේදී යම් යම් එකඟතාවයන් වලට අමාත්‍යවරයා ආවත් අපට පිළිගත හැකි විසඳුමක් අවසාන වශයෙන් ලැබුණේ නැහැ. ඒක නිසා අපි සෞඛ්‍ය වෘත්තිවේදින්ගේ සම්මේලනයේ විදිහට ඊළඟට නැවත සාකච්ඡා කරලා අපි තීරණයක් ගත්තා මේ වැඩවර්ධනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න. සෞඛ්‍ය වෘත්තිවේදින්ගේ වර්ෂණය හේතුවෙන් අදත් කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වල ශික්ෂණ රෝහල් 24ක, මහ රෝහල් 26ක, මූලික රෝහල් 46ක, දිසා රෝහල් 410ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 293ක හෙද සත්කාර සේවා, බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ සිදු කිරීම ඇතුළු සේවා රැසක් අඩාල වුණා. මේවට වග කියන්නේ කවුද මාත්‍ය? කන් දෙන බේටිකවත් ගන්න දෙන්නේ නැහැ අපිට. මට අමාරුයි. මේ තම්බුන්නේ උනායි කොන්දේ අමාරුයි. මට අමාරු කොට. අනේ යරේ ඉඳලා යරේ 10 ඉඳලා මේ පාස්පින් වලට වතුරක් නැතුව ඉන්නේ මේ. කොළන්තියකත් හැදෙයිද දන්නේ. අප වාර්තාකරුවන් පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ද මෙම වර්ෂණයට එක්ව සිටීම හේතුවෙන් ඩෙංගු මර්ධන කටයුතු, කොවිඩ් මර්ධන කටයුතු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවාද අඩාල වී තිබු බවයි.